බයිස්කෝප් කතා අද කියන්න යන බයිස්කෝප් කතාව තවත් ලස්සන චිත්‍රපටයක් ගැනයි මේ චිත්‍රපටය තමයි ආත්මා ආත්ම දෙකක කතාවක් නැගත් මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළේ සෝම්පාර ලීලානන්ද මහත්මයා. නිෂ්පාදනය කළේ සරත් දසනායක මහතා. ළඟ තින්නේ. හා? කියන්නු. හ්ම්. ඈ? මේ මං ඉන්නේ කොහෙද කියලා දන්නවද? ඈ? අන්නර ස්ටේෂන් එකේ. ඉතින් මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්න සෝම්පාර ලීලානන්ද මහත්මයාට ලැබිච්ච විදිහ ගැන තමයි අද බයිස්කෝප් කතාව. ඒක හරි ලස්සන කතාවක්. සුභාහන් කිව්වද? ඔමාමි. නොකිය කිව්වා. චිත්‍රපටයේ නිෂ්පාදක සරත් දසනායක කියන්නේ මිහිඳුන් සීන චිත්‍රපටයේ මීට කලින් නිෂ්පාදනය කළා රසිකයන් අතරට ගිය ඉතා දක්ෂ නිෂ්පාදකවරයෙක්. ආමුටත් උම ගාලා වෙන්න දෙද පස්සෙන් එලවන්න ගත්තේ නේ. අපුනේ මහත්තේ හින්ද වීලු කරේ. ඒ මොකද මං එක්ක විතරක් වීලු කරන්න හිතුනේ? මට හිතුණා. ඇයි එහෙම හිතුනේ? ඉතින් දවසක් සරත් දසනායක මහත්මයා සෝම්පාල ලීලානන්ද මහත්මයා හම්බෙච්ච වෙලාව කියලා දිනවා. සෝමේ මට තවත් චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න ආසාවක් තියෙනවා. ඒ චිත්‍රපටිය ඔයා අධ්‍යක්ෂණය කරන්න කියලා. ඉතින් සෝපාල මහත්තයා ගත් කටුම කියලා දිනවා. අනේ සරත් මට ඒක කරන්න බෑ. මම චිත්‍රපටියේ කතාව දෙබස් තිරනාටිකේ ලියලා සහාය අධ්‍යක්ෂණය විතරක් කරන්නම් කියලා මෙයා hina vevi kiyala tiyana aakash gangave paavi hina e geeta sansare aaradhana me lavate kali khavasana alval pava devi gigayana ඉතින් මේකට ලස්සන කතාවකුත් ඕනේ නේ සෝමපාල මහත්මයා ඉස්කෝලේ යන කාලේ SSC කරපු කාලේ විභාග ඉවරලා මෙයා ලියලා තිනවා ලස්සන නව කතාවක් පුනරුත්පත්ති කතාවක් ඉතින් මෙයා මේ නවකතාව කියවල බලලා ඒකේ මුල අග ටිකක් වෙනස් කරලා ලස්සන තිරනාටකයක් ලියලා ගිහිල්ලා කියලා තියෙනවා සරත් මහත්මයා මම කතාවක් ලිව්වා ඒක පුනරුත්පත්ති කතාවක් මේක පොඩ්ඩක් කියවල බලන්නද කියලා. ඉතින් සරත් දසනායක මහත්මයා ගත් කටටම අහලා තිනවා සෝමේ මේකත් නිල්සෝයා වගේ කතාවක්ද කියලා. ඉතින් සෝම්පාල මහත්මයා කියලා තිනවා නෑ නෑ ඊට වැඩිය සම්පූර්ණ වෙනස් ඔයා මේක කියවල බලන්න කියලා තිරනාටකේ දීලා තියෙනවා. ආච්චි අම්මේ මේ බබලයන් ඇතුළට ලමිස්සියෝ ගහන ගහන පදේ නටන්න මල්ල ඇති නෑ මහත්තයෝ මම මේ අද උදේත් කිව්වා මේ රේල් පාරේ ගල් දෙවුකාවලයි කුංචි කරන්නේ ලමිස්සියෝ මං හදල නෑ මහත්තයෝ ඉතින් සෝපාල මහත්තයා ස්ක්‍රිප්ට් එක සරත් මහත්තයාට දීලා තියෙනවා හැබැයි සරත් මහත්තයෝ මේක කරනවා නම් මේ චිත්‍රපටියේ විශේෂයක් තියෙනවා මේ චිත්‍රපටියේ ලොකේෂන් මේ දක්වා තිරගත වෙච්ච කිසිම චිත්‍රපටයකට ගත්ත නැති ලොකේෂන් වල තමයි මට මේක ෂූට් කරන්න ඕනේ කියන එක සෝම්පාල ලීලානන්ද මහත්තයා කියලා තියෙනවා. මේවතු යායම අපේ අපි මේවා අයිති කරගන්න ආවේ නේ. අයිති කරලා දෙන්න උනත් හිතෙනවා. ඒ තරමට ලස්සනයි. ලස්සන ජෝඩුවක් හුරතල් වෙවි ඉන්නවා දකින්නකොට ඕන දෙයක් දෙන්න හිතෙනවා. Thank you. කොයි දේ ගන්නත් වාසනාව තියෙන්න ඕනේ. ඒ වගේම කොයි දේ ගන්නත් මොනවා හරි ටිකක් දෙන්න වෙනවා. ඒ වාසනාව මට නැහැ. තාම ලැබිලා නැහැ. හැබැයි ඉතින් ඒ කතාව අහලා සරත් දසනායක මහත්තයා අදිමත් කරලා දිනවා. යානි චිත්‍රපටිය ප්‍රොඩියුස් කරන්නේ අදිමත්ී කරලා දිනවා. නමුත් මෙයා දිරිමත් කරලා කියලා දිනවා. බය වෙන දෙයක් නැහැ. බණ්ඩාර වෙලා අවට තිනවා කිසිම චිත්‍රපටයකට ගත්ත නැති ලොකේෂන්ස් මම ඒව හොයන්නම් කියලා සෝම්පාල මහත්තයා කියලා තියෙනවා. අනගා බණ්ඩාරයි මං නගාගෙන හීනෙන් මගේ මතක් කර කර ආවේ. හීනෙන් මේ මහදැව අනිතක ඇවිද ඇවිද
ඉන්න කො කියනකන් මං අපච්චි මමත් කතා කළා ආ අපච්චිත් ගමනාපෙන් හිටියේ කතා කරන්න ඉන්න කො කියනකන් මං සුභා නගාගෙන කතා කළා මං චිත්‍රපටයේ ප්‍රධාන දුෂ්ට චරිතයට රවින්ද රන්දිරි මහත්තයා තෝරගෙන එයාගෙන් කැමැති වුණ තමයි මේ ඒ චරිතේ රඟපාන කැමති වෙලා තියෙනවා අවුරුදු ගානක් තිස්සේ අඬනවා නෝනා කෙනෙක් එක්ක ඉන්න කියලා අපි අංකු අපි හැමදාම මෙහෙම හම්බ වෙමු එතකොට මගේ මේ පාළුවත් නැති වෙලා යාවි ප්‍රධාන චරිත දෙකට සනත් ගුණතිලකත් සබීතා පෙරරත් තෝරගෙන මෙයා ගිහිල්ලා සනත් මහත්තයාට කියලා දිනේ සනත් කියලා දිනවා මට මේ තිරනාටිකේ මුල ඉඳලා අගටම කියවන්න ඕන සෝමේ අපි දෙන්න කොහේ හරි තැනක හම්බු වෙමු හම්බ වෙලා මේක බලලා බැලුවට පස්සමම තීරණය කරන්නම් කියලා මෙයා කියලා දෙනවා. ඉතින් මේ දෙනා ජාලපැත්තේ දින හෝටල් එකේදී හම්බ වෙලා කතා බහ කරලා තිරනාටිකේ බැලුවට පස්සේ සනත් ගුණතිල මහත්මයා මේකට කැමති වෙලා එයා කියලා දෙනවා හරි මම මේ චිත්‍රපටියේ රඟපාන්නම් කියලා කැමති වෙලා. ළමද හංස සේනා කෙලි දෙලෙන් වෙලේ පෙන්න පෙන්න ආචාරේ සනත් මහත්තයා දෙනවා කවුද අධ්‍යක්ෂය කියලා මෙයා කියන සරද්දසනායි කිව්වා මෙයා කැමතිලා තියෙනවා ඉතින් ඉතුරු චරිත වලට සබීතර කතා කරන මෙයා කැමතිලා තියෙනවා සබීත පෙරරා බන්දු සමරසිංහ විමල් කුමාර ගෝස්තා ඇතුළු ප්‍රවීණ නළුනියන් රසක් මේ චිත්‍රපටියට තෝරගෙන තියෙනවා එතකොට අපි වෙන කොහේ හරි ඉපදුනොත් ඉපදුනොත්ද ඔව් එහෙනම් එදාට මේ වගේ ගලක අපි වෙනේ නම් දෙකොටුම් ඈ මේ ඒ එන්නේ ඉතින් සේරම සහාය අධ්‍යක්ෂක අපේ සෝම්පල් ලීලන්ද මහත්තයානේ එයා ගානට ෂෙඩියුල් හදලා දවස් 23කට ෂූටින් ඩේට්ස් දාලා බණ්ඩාරවල පැත්තේ හොටෙල්ස් ඔක්කොම බුක් කරලා තියෙනවා. පළවෙනි දවසේ පළවෙනි සීන් එක ෂූට් කරනවා. අපේ සරත් දසනායක මහත්තයා තමයි ඩිරෙක්ටර්. පළවෙනි දවසේ පළවෙනි සීන් එක ෂූට් කරලා ඉවරලා මෙයා ඇවිල්ලා සෝම්පල් මහත්තයාට කියලා දිනවා. සෝමේ මට නම් මේක කරන්න බෑ. උඹ මේක බාර අරගෙන මේක අධ්‍යක්ෂණය කරපන් කියලා සෝම්පල් මහත්තයාට කියලා දිනවා. ඉතින් ඔන්නෝම තමයි සෝම්පාල ලීලානන්ද මහත්මයාට ආත්මා චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්න ලැබිලා තියෙනවා. හැබැයි මෙයා කියපු විදිහටම ෂෙඩියුල් එකේ විදිහටම දවස් 23න් චිත්‍රපටිය සම්පූර්ණයෙන්ම රූපගත කරලා ඉවර කරලා තියෙනවා. දැන් පොලෝසියෙන් උනත් ඒවි. කට උත්තර අහන්න. හාමු දැන් නිදා ගන්න. මේක කරුමේ සර්. ඒත් මට විශ්වාසයි. මගේ මහත්තයා කොහේ හරි ජීවත් වෙනවා කියලා. මරණ කෙනෙක් නන් නෙමෙයි සර් ඇක්සිඩන්ට් එකෙන් පස්සේ මිනිහා කොහේ හරි හැංගුණාද දන්නේ ඉතින් අර කලින් කිව්වා වගේ කිසිම චිත්‍රපටියකට ගත්තේ නැති ලොකේෂන් තමයි මෙයා කොහොම හරි අමාරුවෙන් ගිහිල්ලා හොයාගෙන රූපගත කරලා තියෙන්නේ මෙයා බණ්ඩාරවල පැත්තේ ගිහිල්ලා ඔහියට ගිහිල්ලා ඩක්කුවක ගිහිල්ලා රේල් පාර ගිහිල්ලා මට කිව්වා ඒ තරම් දුෂ්කර විදිහට හොයාගත්ත ලොකේෂන්ස් වල තමයි මේ චිත්‍රපටිය රූපගත කළේ කියලා ඉතින් කිසිම දර්ශන තලයක් කලින් චිත්‍රපටියකට යොදාගත්ත දර්ශන තල නෙමෙයිලු මේ චිත්‍රපටියේ නෝදාගත්තේ. නැගිටින්න බර. එන්න වාචා. එන්නක. මේ ඔයා තරහද ජරබරේ කිව්වට. නෙවද මන් ලක්ෂණම තියෙන මීන කියලා. මීන කියලා. මීනගේ මේ නියපොතු රවුන් තියෙනනේ. මගේම නියපොතු කෙලින් මොකද? ඉතින් සරත් මහත්තයා කීප තැනකදීම කියලා දිනවා. සෝමි මේක නම් අමාරුයි මේ ලොකේෂන් අමාරුයි කිව්වට ඒ එකකටවත් සැලෙන්නේ නැතුව මෙයා එයාට උණු වැඩි කරගෙන තියෙනවා. දැන් ඉතින් ඔය පහුගේ දේවල් හිත හිතා හිනා වෙවි ඉඳලා හරියනවද බොල? කොයි කොයි දේ වෙන්නේත් හොඳට කියලා හිතාගන්. ඇයි? ඇයි? උඹ මේ පැත්තේ නාවේ? මම මොකටද මේ පැත්තේ එන්නේ? වරෙන්කෝ! මට තියෙනවා තොට යහපතක් කරන්න. මේ ඒක නෙවෙයි. අර ඉංජිනේරුවා අවතාරයක් වෙලා උඹව බලන් දෙනවා කියන්නේ හැබෑද? බොරු මයිතේ. ඉතින් තවත් ලස්සන කතාවක් මට කිව්වා. ඒකේ එක දර්ශනයක් තියෙනවා සනත් සබීත බැඳලා කාර් එක ගැන දර්ශනයක්. ඉතින් අපි සනත් මහත්තයාට කාර් එලවන්න එච්චර පොඩි අපහසුතාවයක් තියෙන නිසා
සෝම්පාල් ඊළන්න මහත්තයා ගත්ත අලුත්ම කාර් එක තමයි සනත් මහත්තයට එලවන්න දීලා තියෙන්නේ. ඉතින් කොහොම හරි මෙයා ටිකක් බය වෙලක් තියෙනවා. නමුත් සනත් මහත්තයා අමාරුවෙන් හරි ඒ වැඩේ කරලා දීලා තියෙනවා. මතු පානලන්සේ වැහිලා යනවාල් දෙතුලේ චිත්‍රපටි සංගීත අධ්‍යක්ෂණය කළ සරත් දසනායක ලස්සන ගීත පහක් අඩංගු වුණා. ගීත ප්‍රබන්ධය කළ සෝම්පාල ලීලානන්ද, ප්‍රේමකීර්ති අල්විස්, සමන් චන්ද්‍රනාත්, හේමසිරි හල්පිට, පියසේන රතුවිතාන, වේහල්ලේ පීරතිල යන අය විසින් මේ චිත්‍රපටියේ ගීත ප්‍රබන්ධය කළා තියෙනවා. ගීත ගායනා කළා ග්‍රේසන් ආනන්ද, ලතා වල්පොල, මිල්ටන් මල්වාරච්චි, චන්ද්‍රිකා සිරිවර්ධන, අශෝක පීරිස්, කරුණාරත්න ජයසිංහ, මර්වින් පෙරේරා යන ගායක ගායිකාවන් විසින් ආත්මා චිත්‍රපටිය ඉතාම සාර්ථක වුණා. දින සියයේ ඉක්මවලා චිත්‍රපටිය තිරගත වුණා. ප්‍රේක්ෂකයෝ ආදරෙන් වැළඳගත් චිත්‍රපටියක් තමයි ආත්මා චිත්‍රපටිය. ආත්මා, ඔයාද හරි වෙනස්. මොකද මන්දිය අමුතු විදිහට බලන්නේ. චිත්‍රපටිය සිනමා වංශකතාවේ 825 වෙනි චිත්‍රපටිය විදිහට ඉතිහාසගත වෙනවා. 1994 සැප්තැම්බර් මාසේ 16 වෙනිදා තමයි පළවෙනි වරට තිරගත වෙලා තියෙන්නේ. ඔයා වගේම අය කිල්ල. කවුද ඔබ? මම්මි කොහෙද ඉන්නේ? කොහොමද විපුල? එන්න බා මග ළඟට. ඉතින් තවත් ලස්සන බයිස්කෝප් කතාවකින් ළඟදී මම ඔබ හමුවට එනවා. එතකන් අපත් සමග බයිස්කෝප් කතා සමග දිගටම රැඳී සිටින්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එක ක්ලික් කරන්න, මොනෝ හොඩු පවට තියෙනවා නම් පහතින් දක්වන්න. මම ඔබට කතා කරපු ජයරත්න ගලගෙදර. බයිස්කෝප් කතා සිනමා ලෝලි ඔබ වෙනුවෙන්මයි. බයිස්කෝප් කතා. දිනා ළඟදීම.